රන් පහන එකමත් එක කාලෙක හිටියා පොහොසත් රජ කෙනෙක්. මේ රජතුමාට ගොඩාක් වස්තුව තිබුණා. රජතුමා මේ වස්තුව ලොකු ගුහාවක දාලා එතනම මුර සෙබළුන් දෙදෙනෙකුත් තියලා ආරක්ෂා කළා. මේ ගුහාවේ තිබුණා එක රන් පහනක්. රජතුමා සල්ලි ගන්න ආව වෙලාවක මේ පහන අරගෙන අතගාලා බැලුවා. මේක නම් ලස්සන පහනක්, මාලිගාවේ ඇතුළෙන් තියන්න ගෙනියන්න ඕනේ කියලා දූවිලි ටික පිහදැම්මා. එක පාරටම පහන ඇතුළින් ලොකු දුමක් එක්ක භූතයෙක් එළියට ආවා. හහහහහා, මම තමයි පහනේ භූතයා. මම ඔබට උදව් කරන්නයි ආවේ. මගෙන් ඕන උදව්ව මොකක්ද කියන්න. රජතුමාට ටිකක් බය හිතුණා. ඒ බව නොපෙන්නා භූතයාට මෙහෙම කිව්වා. මට ඕන උදව්ව තමයි මේ රටේ රටවැසියන්ට මා වෙනුවෙන් උදව් කිරීමයි. එය ඔබට කළ හැකිද? මට එය සුළු දෙයක්. මම එය ඉටු කර දෙන්නම්. භූතයා රටවැසියන්ගේ වැඩවලට උදව් වුණා. රට දියුණු වුණා. රටවැසියන් මාලිගාව ළඟට ගිහින් රජතුමාට ස්තුති කළා. රටවැසියන් මාහට මේ තරම් ගෞරව කරන්නේ ඔබ නිසයි. රටේ දියුණුවට උදව් කළාට ඔබට ස්තුතියි. රජතුමා භූතයාට හැමදාම ආදරෙන් සැලකුවා.